හොඳයි ඒ අතරේ ඉරාජ් ඔව් ඉස්සරවා පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කාටුන් නියම් බලනවානේ 4:30 5:30 දවස්වල යන කාටුන් ඔව් අනේ අර ඉස්කෝලේ බෝම්බයක් ගැන බයක් ආපු වෙලාවේ මොකද්ද කළේ වයි රණිදුයි ඔව් ඒක ලස්සන කතාවක් ඒක බෝම්බයක් ගියා ඉස්කෝලේ ළඟ අපි පොඩි කාලේ අර බෝම්බයක් ගියා කියන බෝම්බයක් වුණා අපි පුරවා කිව්ටි අපි ඉස්සර පොඩි කාලේ අර ටීවී එකේ දකින්නවා රේ වෙනවා බෝම්බයක් යනවා මේ යනවා බය හිටි ප්‍රසිස් මම ගිය රාජකීය විද්‍යාලයට ඉස්කෝලේද කිව්වා බෝම්බයක් හදිස්සියේවත් ගියොත් මේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පරිස්සමට එන්න කියලා පරිස්සම බිම ඉන්නේ මේවා ඉන්නේ කියලා ඊට පස්සේ අපි ඉස්කෝලේ ළඟ ගියා බෝම්බයක් අර ජෝසි බෝම්බේ ඒ දවස්වල එතකොට මම 4 4 හිටියේ මගේ හැබැයි රණිදු මට මතකයි 10යි 20ට විතර එකපාර ඩෝං ගාලා වහලම ගියා අපි හිතුවේ වෙලාවට මේ මේ ලීඩින්ගෙන් පැනලා ලුයිස් කෝල්ටම ගහනවා කියලා. ඊපස්සේ මම ගොඩක් බය වෙලා එළියට ආවා. මේ අපි ක්ලාස් එකේ එළියට ආවම මම ක්ලාස් එක දැක්කම එහෙම අපි දෙවෙනි තට්ටුවේ හිටියේ. ළමයි පල්ලයට බහින්න බෑ ළමයි කිර වෙලා හිටියා. මම කොච්චර බය වුණාද කියනවනම් මම බැල්කනි එක මෙතන මේ උඩ මෙහෙම මේ දෙවෙනි තට්ටුවේ ඉඳලා මම වාඩිලා මම පැනලා ගෙදර දුවන්න ඕනේ කිව්වා මම. ඊපස්සේ රණිදුත් මෙහෙම අයිනේ කණ්ඩිය වාඩි වුණා. නෑ ඔයා ඇහුවා රණිදුගෙන් පරිමුද කියලා. ඔව් මම පරිමුදල හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් උසයි. තට්ටු දෙකන්නේ. මම රණිදුර කිව්වා මට මම පයින්නවා කියලා. රණිදු කිව්වා අපි දෙන්නම් පණිමු කියලා. ඊපස්සේ දැන් දෙන්නම මම ආඩියල වෙලා මම පැන්නා. මම පෝච්චියට වැටලා කකුල් ඔක්කොම තුවාල වැටුණා. අන්න පාර වැටිලා පෝච්චියවල වැදිලා ඔක්කොම තුවාල. මම බලන උඩ රණිදු පයින්නවද කියලා. ඔව් පැන්නේ නැහැ. ගියා. ඊට පස්සේ රණිදු මෙහෙම බැලුවා මට බෑවගින් පයින්න කියලා කිව්වා. ඊපස්සේ මම බයල් පෙච්ච පාට පැනලා ඊපස්සේ මම දිව්වා. දුවන පස්සේ සර් කෙනෙක් අල්ලලා මම ගැහුවා හොඳටම ඩක්ටර්ට ගාලා ඊපස්සේ සිහිය ආවේ. හොඳයි අපි මේ ඒ කතා කියන අතරේ කියනවා බලන් ඉන්න අයට පොඩි අයට එම පණින්න යන්න එපා පොඩ්ඩක් ඇගලවලින් ඒ අර පාසල් වලින් යමක් කියලා දෙනවා නම් ඒ කියන දේම කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරනවා ඒ වෙලාවේ